Happy Thursday. අද අප්‍රේල් මාසේ 4 වෙනිදා. මගේ ළඟ තියෙනවා හරි සුන්දර මතක. මං කැමති ඒවා ඔයගලත් එක්ක බෙදා ගන්න. ඉතින් අද ඉඳලා පටන් ගන්න මේ මතක එක මං පළවෙනි එපිසෝඩ් එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. මගේ තාත්තා මාතර. මගේ අම්මා ගාල්ලේ හිනිදුම කියන ගමේ. ඔයගොල්ලෝ අහලා ඇති කල්වාරිය කල්වාරි කන්ද අන්නේ එක තියෙන්නේ අපේ ගමේ හිනිදුම. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක හරි ලස්සන ගමක්. වටේට කොළ පාටට පිරුණු ගහකොළ කඳු ඇල දොලවල් හරිම පුදුම ගැමි ලස්සනක් තිබ්බ ගමක්. අපේ ගමේ ගෙදර තිබ්බේ ප්‍රධාන පාරේ ඉඳලා කිලෝමීටර 4ක් හරි 5ක් හරි ඇතුළට වෙන්න. ඒ පාරේ බස් යන්නේ නැහැ. ඉස්සර ත්‍රිවිල් නැහැ. පයින් හරි බයිසිකලයකින් හරි තමයි අපි යන්නේ. ගමේ ගෙදර වටේටම තිබ්බේ තේ. මොකද ඒ කාලේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ තේ. ගෙදරට පල්ලෙහෙන් තිබ්බා ලොකු ලිඳක්. ඒ ලිඳට චුට්ටක් පල්ලෙහෙන් තිබ්බා පොඩි ලිඳක්. ඒක හැමදාම වතුර පිරিলা උතුරලා යනවා. මම කරන්නේ හැමදාම ගිහිල්ලා ඒ ලිඳට බැහැලා අහස දිහා බලන් ඉන්නවා. හරියට මේ ලිඳට බැස්සට පස්සේ මගේ උරහිසට වගේ තමයි වතුර තියෙන්නේ. ඕක නවත්තන්න අපි හැමෝගෙත් සෑහෙන ගුටි කාලා ඇති මම. ඒ වුණාට මගේ හැංගීම විඳින්න ඒ කාලේ හරි මාසයි. කොටින්ම කිව්වොත් මහා වැස්ස දවසටත් මං ගිහිල්ලා එතන බහැලා වැස්සට මූණ අල්ලගෙන ඇස් දෙක පියාගෙන ඉන්නවා. ඒක මට දැන් මතක් කරනකොටත් හරිම සනීප සුන්දර මතකයක් විදියට තමයි දැනෙන්නේ. අපේ ගමට වැස්ස කාලේට ගම් වතුර කියන්නේ අනිවාර්ය දෙයක්. හැබැයි ගංගතර එන්නේ අපේ ගෙවල් වල ටිකක් පල්ලෙහෙන්. මොකද අපේ ගෙදර තිබුණේ චුට්ටක් උසකින්. එදත් එහෙම දවසක් ගංගතරක් ඇවිල්ලා තිබුණේ අපේ තාත්තා වැඩ කරලා ගෙදර ආව දවසක. ඉතින් මට ඕන වුණා ගංගතර බලන්න යන්න. මොකද ගමේ ගොඩාක් කට්ටිය ගිහිල්ලා ගංගතර පාරු පදිනවා, සෙල්ලම් කරනවා පොඩි අය. ඉතින් මටත් යන්න ඕන වුණා. අපේ අම්මා නම් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒ වුණාට තාත්තා මගේ කටේ බලයටම එක්කගෙන ගියා. ගිහින් නිකන් ඉන්නත් බෑනේ, යන්න ඕන නම් පාරුවේ. කොහොම හරි පාරුව වටයක් ගිහිල්ලා ආවට පස්සේ තාත්තා මගේ බලයටම පාරුව යන්න කැමති වුණා. හැබැයි අවාසනාවට තාත්තට නගින්න ඉඩ තිබුණේ නැහැ. ඊට පස්සේ යන ඇන්ටි කෙනෙක් අතේ මාව පාරුවේ දාලා යවුවා. ඒක මට වචනෙන් විස්තර කරගන්න බැරි හරිම ත්‍රාසජනක ගමනක්. වටේට බොර පාරට වතුර මැද්දේ අර අටවගත්ත පාරුවක කට්ටියක් එක්ක මෙලෝ දෙයක් දන්නේ නැතුව හිනා වෙවි යනවා කියන්නේ කොච්චර භයානක අත්දැකීමක්ද කියලා ඇත්තට මට අද මතක් වෙනකොට දැනෙනවා. හැබැයි එදා නම් පොඩ්ඩක්වත් දැනුන්නේ. පාරුවේ වටයක් දෙකක් කරකැවිලා අපි ගොඩට එන්න හදනකොට ගොඩ ඉන්න අය අත් වනවන හයියෙන් කෑ ගහනවා. කාටවත් හිතාගන්න බැරි වුණා ඇයි ඒගොල්ලෝ කෑ ගහන්නේ කියලා අපි ගොඩට එනකම්ම. අපි ඊට පස්සේ පිටිපස්ස හැරිලා බලනකොට වතුරෙන් මතුවලා තියෙනවා හොඬයක්. ඕගලන්ට හිතන්න බලන්ද මට එතකොට මොනවද හිතන්නේ කියලා. මට තාම මතකයි අපේ තාත්තා මාව කර උඩ තියාගෙන ගෙදරට දුවගෙන ආව හැටි. ගමෙන් භාගයක් මෙතන හිටපු අපේ ගෙදරට තමයි දුවගෙන ආවේ. අපේ ගේ ඇතුළට එන්න බැරි තරමට සෙනග හිටපු නිසා වැඩි හරියක් තරුණ කට්ටිය අපේ වත්තේ තිබ්බ ලොකු ගස් උඩට නැගලා තමයි හිටියේ. අපි සද්ද නැතුව එක පැය භාගයක් විතර එක පොදියට ගුලි වෙලා ඉන්නකොට දිටින් දිටින් ගාලා අපේ ගෙදරට උඩින් කන්දෙන් ඔන්න අලියා දුවන සද්ද ඇහෙනවා. පස්සේ තමයි ආරංචි වුණේ ඒ අපේ ගමේ පල්ලි අලියා කියලා. එයාව බැඳලා දාලා තිබිලා තියෙන්නේ ගංගතර ඇවිල්ලා එයාව වැහිලා ගංගතරට. ඉතින් ඒකෙන් එයා කලබල වෙලා තමයි ගම පැත්තට දුවගෙන ඇවිල්ලා තිබ්බේ. එයාගෙන් ගමේ කාටවත් කරදරයක් වෙලා තිබ්බේ නෑ ඉදා. ඇත්ගෝ ඇවිල්ලා එයාව පරිස්සමට අරගෙන ගිහිල්ලා තිබුණා. හැබැයි ඒකෙන් බය වෙච්ච පාර මං එදා ඉඳලා අලින්ම තමයි හීනෙන් දකින්නේ. කොච්චරද කියනවා නම් මං පෙරහැරක්වත් බලන්න යන්නේ නැහැ අලි ඉන්නවනම්. බෝරින් නැති වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා මම. තවත් දවසක සුන්දර මතකයක් එක හම්බ වෙනකන් ගෙල්ලන්නම්. Thank you so much for listening. Next time. Bye.